මේ රට පොජ්ජ රඳන ගොවි හූරුලා නෑනිලා හැම එකක්ම මේ කොළම්පූරු ගම් පොජ්ජ වැටලින් පොජ්ජ සම්බන්ධ කරන කියලා කතා දාන. රනිල් මහත්තයාගෙන් අපි අහනවා ඔබතුමා අම්මගේ කිරි බිව්වට පස්සේ ඊට පස්සේ බිව්වේ මේ බහුවාචික සමාගම්වල කිරිද අම්මගේ තනෙන් කිරි බිව්වට පස්සේ ඔබ බිව්වේ හයිලන්ඩ් එකේ කිරි ටික විතරයි දැන් හරියට මේ කරන්නේ ආණ්ඩුවේ කිරි එළදෙන යනවා දක්කගෙන යනවා මස් කඩේට ආණ්ඩුවේ කිරි එළදෙන මස් කඩේට දක්කන්න එපා You watching the Life Traveler channel ඔමත් අපි පාරවල් ලබීර කරන්නේ සහ ජනතාවට කරදර කරන්නේ එහෙම කොහොමත් අපි අදහසක් ඇත්තෙම නැහැ ඒක නිසා දැන් මෙතන අවිල්ලනේ මේ අහිංසක ගොවියෝ මෙතන මේ ගොවි නියෝජිත අවිල්ලනේ යාපනී ගොවියෝ පවා මෙතන අවිල්ල ඉන්නවා NLDP එකේ මිල්කෝ එකේ නිලධාරි මහත්තුරු ඉන්නවා ඉතින් ඒ නිසා මේ කාටවත් කරදර කරන්න ආව නෙමෙයි අපි උසාවි නියෝගයට කරුපරම ඒ කිසිම ගැටලුවක් නැහැ මේකට අනුව අපි කටයුතු කරනවා අපට උද්ඝෝෂණ කිරීමේ විරෝධය පළ කිරීමේ අයිතිය අපට තියෙනවා ඒ අයිතිය අපි අනිවාර්යෙන් ඒක පාවිච්චි කරනවා ඒක දාලා තියෙන මේ දේ තමයි ඒ අයිතිවාසිකම අපට උසාවි නියෝගයට අපි කරුපරම ඒ අයිතිවාසිකම මේක ප්‍රධාන කරලා දාලා තියෙනවා හරි හරි ඔබතුමාලා තමයි තහවුරු යන්න ඔබතුමාලා දුවලා ඉන්නවා හරි අද ලංකාව පුරාම ඉන්න ගොවි නියෝජිතයෝ අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ සම්පූර්ණ ගොවියෝ නෙමෙයි විශේෂයෙන්ම මිල්කෝ එකත් එක්ක සම්බන්ධ කිරි ගොවියෝ ඒ වගේම තමයි NLDP ආයතනයට අදාළ සේවක සේවිකාවන් මිල්කෝ ආයතනයට අදාළ සේවක සේවිකාවන් පසු වෛද්‍යතුන්ගේ සංගමය මේ සියලුම දෙනා අද මේ කොළඹට ඇවිල්ලා කෑ ගහලා කියන්නේ මේ වෙනකොට මේ කිසිම ජනවරමක් නැති ආණ්ඩුව රනිල් රාජපක්ෂ ආණ්ඩුව අපේ රටේ වටිනාම ඉඩම් ටික අක්කර 28802ක් NLDP ඉඩම් ටික ඒ වගේම තමයි මිල්කෝ ආයතනය කිරි පැක්ටි පහක්
එවාගෙම කිරි සෙන්ටර් 97ක් අනුකු චංචල නිශ්චල දේපල මේ සියල්ලම තුට්ටු දෙකට මේගොල්ලෝ දෙන්න ලෑස්ති කරලා තියෙනවා සමාගම් දෙකකට අමුල් සමාගමයි තව ලංකාවේ තව සමාගමක් තියෙනවා මෙතනදී බඩල්ගම කිරි පැක්ටිය හදන්න විතරක් යුරෝ මිලියන් 64ක් යුරෝ මිලියන් 64ක් ණයට ගත්තා 2012යි හබයි මේ සමස්ත පද්ධතියම මේගොල්ලෝ තක්සේරු කරලා තියෙනවා එක තැනක ඩොලර් මිලියන 35ක් එතකොට බඩල්ගම පැක්ටිය හදන්න ගියපු මුදලටත් වඩා අඩු මුදලක් තමයි තක්සේරු කරලා තියෙන්නේ අනිත් පැත්තෙන් ගත්තාම මේ සමාගම ලංකාව නියෝජනය කරන සමාගම ඒගොල්ලෝ යෝජනා කරනවා මෙතනදී විශේෂයෙන්ම මේ කණ්ඩායම ඔක්කොම මිල්කෝ එකයි NLDB ආයතනයි මේකේ වෙළඳ වටිනාකම කීර්ති නාමය රුපියල් මිලියන 50යි ඊට පස්සේ අවුරුදු 50කට ඉල්ලනවා NLDB ගොවිපළවල් ටික මිල්කෝ එක ඉඩම් ටික අවුරුදු 99කට ඉල්ලනවා මේ ඔක්කොම සඳහා අවුරුද්දකට බදු ගෙවන්නල්ලෝ රුපියල් 13000ක් රුපියල් 13000ක් අවුරුද්දට ගෙවනවා කියන්නේ මාසෙකට 1083යි 1083 කියන්නේ පොල්ගඩි 15යි අද පොල්ගඩිය මිලත් එක්ක ගත්තාම පොල්ගඩි 15යි කිරි වලින් ගත්තොත් එම කිරි ලීටර් 6යි අද වෙනකොටත් රිදියගම ගොයිපලේ කිරි ලීටර් 6000කට වැඩියෙන් දවසකට ගන්නවා දැන් මේ ගෙවීම කරන්නේ අවුරුදු 15කට පස්සේ කියලා කියනවා අවුරුදු 15ක් මේගොල්ලන්ට නිකම් දෙන්නලු මේ වාගේ තුට්ටු දෙකට මේ ගනුදෙනු කරන්න යන්නේ අත යට ලොකු කොමිස් එකක් එක්ක ගනුදෙනුවක් එක්ක ඒ නිසා රනිල් රාජපක්ෂ ආණ්ඩුවට අපි කියනවා මේවා විකුණන්න අපිට දෙන්නේ නැහැ ඒ නිසා ඔහෙලට කිසිම අයිතියක් නැහැ මේවා විකුණන්න මේකට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැ කියන පණිවිඩය දෙන්න තමයි අද අපි මෙතෙන්ද ආවේ සමාජ අරමුද නියෝජක කරමින් අධ්‍යක්ෂ මණ්ඩලයේ ධූරයේ කටයුතු කරනවා අශෝක් කරුණාසේන අපි රනිල් රාජපක්ෂර කියනවා මිල් කෝ එකට අත තියන්න එන්න එපා මේ ඉස්සල්ලාව පී හැරිසල්ලා ඒ වගේම පී හැරිසල්ලා මිරිසල්ලාව දෙන්නේ නැහැ අත තියන්න මේ අපේ ආයතනය අපි ගොවිය තමයි අද ඇවිල්ලා ඉන්නේ රනිල්ට කියනවා රනිල් රාජපක්ෂර රාජපක්ෂ ඔයාලා අත තියන්න එන්න එපා මේ අහිංසක ගොවියගේ දේවල් මේ අහිංසක ගොවිය රැකගත දේවල් මේ රාජ්‍ය රජයට අයිති දේපල ඒකින්ද පිනටල 15 රනිල් වික්‍රමසිංහරත් ඒ වගේම මහින්ද රාජපක්ෂර තියන අකුලගෙන යන්න මේ ඇවිදින ගොවියෝ අද කොළඹ දෙවන්නත් කරලා මිසක්කා උඹලා අමාත්‍යන් වල වට කරලා මිසක්කා අපි යන්නේ ඒක නිසා කිසිසේත්ම රනිල්ට කියනවා රනිල් ආපස්සට ගන්න දේශීය සමාගමනත් කියන එන්න එපා අබුල්ට කියනවා එන්න එපා ඇවිල්ලා කෙලව ගන්න එපා ගොවියත් එක්කලා කියලා ඒ පණිවිඩය අපි කොළඹ කොටුවේ දගෙන කියනවා මේ රටේ දේශීය ගොවිය රැකගෙන මේ අරමුණින් අපි කටයුතු කරනවා කියන එක අපි තා පැහැදිලිව මේ ප්‍රකාශ පඩාපොළ මිල්කෝ වෘත්ති සමිතිය එකමුතුව වෙනුවෙන් ඇත්තටම ශස්ත්‍රීය බිමක් තිබුණු අපේ ලංකාව අද මුඩු බිමක් බවට පරිවර්තනය කරපු පාලකයෝ තුන් වේල කාලා සතුටින් හිටපු රටක මිනිස්සුන්ට අද දුක් කඳුල දීලා එක වේලට ලෝණ්ඩ තැනට පත් කරපු පාලකයෝ අද මේ සමස්ත රටේ ආර්ථික දේහේ වැදගත්ම ස්ථාන කුණු කොල්ලට දීලා විකුණන්න පුරුදු වෙච්ච පාලකයෝ අලුතෙන්ම අත ගහලා තියෙනවා මිල්කෝ ආයතනය මේ රටේ සමර්ථ ආර්ථිකයේ නිෂ්පාදන ආර්ථිකයේ බරපතල කොටසක් නියෝජනය කරන මිල්කෝ ආයතන NLDB ආයතන වගේ ආයතන අද කුණු කොල්ලට විජාතීය සමාගම් වලට දෙන්න අද ලෑස්ති වෙලා තියෙනවා මේවා දහදිය කඳුළුත් එක්ක මේ සේවකයෝ සමස්ත සේවකයෝ එකතු වෙලා මේ රටේ දුගී දුප්පත් මිනිස්සු එකතු වෙලා ගොඩනගපු ආයතන ඒ නිසා අපි එක පිට එක මහපාරේ අද වැටුණත් මිල්කෝ ආයතන NLDB ආයතන මේ රටේ මහ ජනතාව වෙනුවෙන් මේ රට වෙනුවෙන් ආරක්ෂා කරන්න අපි අප කැප වෙලා කටයුතු කරන බව මේ ආණ්ඩුවට මේ ආණ්ඩුවේ පාලකයන්ට මේ රට කරවන ඇත්තන්ට කියන්න තමයි අපි අද මේ රටේ උතුරෙන්ද දකුණෙන්ද මන්දියෙන්ද නැගෙනහිරින්ද හැම තැනින්ම මහ ජනතාව ඇවිල්ලා අහිංසක කිරිගොවියෝ අද මේ කොළඹට ඇවිල්ලා කොළඹ වටලලා සූදානම් වෙන්නේ මේ පණිවිඩය පාලකයන්ට දෙන්න මේ පණිවිඩයත් පාලකයෝ අහන්නේ නැත්නම් අපි සූදානම් ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් පළාත් මට්ටමින් ගම් මට්ටමට ඇවිල්ලා උත්තර දෙන්න මේවා ගන්න බලාගෙන ඉන්න මහතුරුන්ටත් කියනවා කරුණා කරලා ඔය අදහස් අතාරින්න මේක ඔයගොල්ලෝ කරන්නේ මංකොල්ලයක්
මේක ආයෝජනයක් නෙවෙයි මේ රටට කරන රටේ කරන මංකොල්ලයක් මේකට ලෑස්ති වෙන්න එපා අපි සූදානම් අපි වෘත්තීය සමිතිය සියල්ල එකතු වෙලා සූදානම් මේ රටේ සමස්ත ගොවියා එකතු වෙලා සූදානම් මේ රට වෙනුවෙන් මේ ජාතික සම්පත් ඉදිරිකරන්න ඒ නිසා මේවා විකුණන්න අපි දෙන්නෙම නෑ එක අපිට එක වැටුණත් මේ සම්පත් විකුණන්න දෙන්නේ නෑ කියන පණිවිඩය මේ පාලකයන්ට දෙන්නයි අද අපි මේ කොළඹට එකතු වුණේ 16 යුග සංගමේ සභාපති අද දිනේදී අපි මිල්කෝ සමාගමත් එක්ක එකතු වෙලා ඉන්න දීප ව්‍යාප්ත ලංකාව පුරා එහෙම නැත්නම් දිස්ත්‍රික් ආවරණය කරමින් අපි පැහැදිලිවම ආණ්ඩුවට කිව්වා මේ වැඩේට අත ගහන්න එපා අපි කර්මාංශාලා මට්ටමින් අපි ආණ්ඩුවට බලපෑම කරා හැබැයි මේ ආණ්ඩුව එක අත්සන් ඇව්වේ නැහැ හැබැයි අපිට ආරංචි වෙලා තියෙනවා දැන් කැබිනට් පේපර් එක අත්සන් කරන්න සූදානම් කියලා අපි ඇමතිවරයාට කියනවා එවගේ මාණ්ඩුවට කියනවා එවගේ මායතනේ සභාපතිවරයාට කියනවා අත දියන් එන්න බා මිල්කෝ සමාගමට මහින්ද රාජපක්ෂ එවගේම රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ගියේ ගොවියට අත තියලා මේ ඇවිල්ලා තියන්නේ ලංකා වාසී කිරි කර්මාන්තයේ ගෙනියන දේශීය කිරි ගොවීන් ටික අපි ගිය සැරේ උද්ඝෝෂණයෙන් අපි පෙන්නුවා කොළඹට ගෙනාවා ඒ වගේම මේක නවත්තුවේ නැත්තම් ඉදිරි මැතිවරණයකට එන්න ලෑස්ති වෙනවා රනිල් රාජපක්ෂ හැබැයි අපි පැහැදිලිවම කියනවා දිස්ත්‍රික්ක මට්ටමින් ඔබතුමාලගේ ඡන්ද ව්‍යාපාරය අපි කඩනවා ඒකට හේතුව ඔබතුමා වැඩ කරන්නේ අහිංසක කිරිගොවියන් කැපෙන්නේ මිල්කෝ සමාගම කියන්නේ රටේ තියෙන එකම රාජ්‍ය ආයතනය අපි කාගෙන්වත් කනබොන ආයතනයක් නෙමෙයි මේ ආයතනේ අපි හම්බ කරලා අපි ජීවත් වෙන ආයතනයක් කෝටි 5කට වැලියු කරලා තිනවා හයිලන්ඩ් බ්‍රෑන්ඩ් නේම් එක කවුද ජනාධිපතිවරයාට මේ උපදෙස් දෙන්නේ කොහම වුණත් අපි ආණ්ඩුවට කියනවා ඇමතිවරයාට කියනවා පැහැදිලිවම මේ කහකුලා ගත්තේ නැත්නම් ඉදිරියේදී දිස්ත්‍රික්ක මට්ටමින් අපි එළියට වහිනවා කියන එක පැහැදිලිව සඳහන් කරනවා බොහොම ස්තුතියි අන්තර් සමාගම් සේවක සංගමේ මිල්කෝ ශාඛාවේ සභාපති අරුණ ප්‍රියදර්ශන ඇත්තරම අපි දැන් අවුරුද්දක් තිස්සේ මහා පාරට බහැලා දඹුල්ලෙන් පටන්ගෙන වැලිමඩ ගියා කුරුණෑගල ගියා අනුරාධපුරේ ගියා හැමතැනම අපි උද්ඝෝෂණ කරා ඒ වගේම මහජන පෙස්සන් අත්සන් කිරීමේ ව්‍යාපාර කරා මේ වැඩේ නවත්තන්න කියලා නමුත් අමරවීර රනිල් රාජපක්ෂ මේක අකුලන බව පේන්නේ නැහැ අපි ඒකට සූදානම් වෙලා අනුතුරු අඟවන්න තමයි අද මේ කොළඹට ආවේ අපි මෙතනින් නවතින්න උඹලගේ අමාත්‍යාංශේ වටලන්නවා හෙට දවසේ උඹලගේ ජනාධිපති මන්ත්‍රී වුණත් වටලන්න අපි සූදානම් ඒ පණිවිඩය දෙන්න තමයි මේ ජාතික සම්පත් NLEP මිල්කෝ ආයතනය කියන්නේ ජාතියේ කිරිමව ඒ නිසා මේක නිකරුණේ අභාවයට යන්න මරලා දාන්න අපි ඉඩ දෙන්නේ නැහැ බහුජාතික සමාගම් වලට කුණු කොල්ලට මේක විකුණන්න ඉඩ දෙන්නේ නැහැ කියන පණිවිඩය දෙන්න තමයි අපි අද ආවේ ඒ වගේම තව සති දෙකයි තියෙන්නේ මේ ආණ්ඩුවට ඊට පස්සේ ජනාධිපති වරණ යෝජනා කරනවා ඊට පස්සේ මේ සම්පූර්ණ මේ ක්‍රියාවලිය අක්‍රිය කරන්න අපි දායක වෙනවායි කියන පණිවිඩය දෙන්න ආණ්ඩුවට පණිවිඩය දෙන්න තමයි අපි ආවේ ඒ නිසා මේක වහාම අකුල ගනිල්ලා කියන පණිවිඩය දෙන්න තමයි අපි අතේ මෙතෙන් ආවේ අම්පාර මහවයි පෝරුග මේ පොල්ලිබැද පෝරුගම් පොද්දේ වනිලෑතේ කිරිදි මන්දෝ කරන සමිති පොද්දේ සභාපති ඌරේ කැරිමෙට වැඩ පොද්ද යන්න මං ගච්චෙනවා මේ ඇත්ත මේ දින මැත්තේ මං ගච්චවුවේ මේ ආණ්ඩු පොද්දෙන් මේ ඇත්තන්ගේ කිරි එකතු කරන තැනමල් හැමිකක්ම පිට පෝර රට පොජ්ජවලට රිදි පෝර සම්පෝර්ණයට විකුණුම් පොජ්ජ මන්දෝ කරන වැඩ පොජ්ජක් යන්න මං ගත්තනවා මහාම කැත කාලමැච ඉඳ තිබල මේ වැඩ පොජ්ජ යන්න මං ගත්තන මේ ඇත්ත මේ ආණ්ඩු පොජ්ජට කතා දමන තිබෙන්නේ කිරිදිර ඇත්ත මන්දෝ කරලා පිට පොට රට පෝර ගම් පොජ්ජවලට මේ විකුණුම් පොජ්ජ මන්දෝ කරන එක නැවතුම් පොජ්ජ මන්දෝ කරලා මේ ගොවි හූරුලාට නෑනලා ඇත්තන ජීවත් පොණ්ඩ ජීවත් පොජ්ජ යන්න මං ගත්තන්ට හොඳ වාගේ වැඩ පොජ්ජක් යන්න මං ගත්තන කියලා ඉල්ලුම් පොජ්ජකුත් මන්දෝ කරනවා මේ වැඩ පොජ්ජට මේ ඇත්ත ඉඩ පොජ්ජ යන කාලන කොතොයි මේ රට පොජ්ජ රඳන ගොවි හූරුලා නෑනලා හැම එකකම දින මැත්තේ වැඩි තැනක කොතෝ වෙන කාල මැත්තේ මේ මේ කොළම්පූරු ගම් පොජ්ජ වැටලින් පොජ්ජ මන්දෝ කරන කියලා කතා දා ශ්‍රී ලංකා මිල්කෝ නිදහස් සේවක සංගමේ සමූපලේ උපසභාපති විදියට කටයුතු කරන්නේ විශේෂයෙන්ම අද දවසේ අප පෙළ ගැහිලා තියෙනවා මං හිතන්නේ අපේ කිරි ගොවි මහතුන් එහෙම නැත්නම් රටට කිරි කඳුලක් එකතු කරන මේ කිරි ගොවි මහතුන් දීප ව්‍යාප්තව මේ
පිටකොටුවට අවිලා මේ ගිනි රස්මයත් එක්ක සටවනා දෙන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව මොකද ඒ විකුණන්න ගත්ත තීන්දුව ඒ තීරණය හරිද නැද්ද කියන වගේ තවවරක් ඔවුන්ට සනාථ කරන්න කියන වගේ අපි ඔවුන්ට මතක් කරලා තිනවා ඒ වගේම රනිල් මහත්තයාගෙන් අපි අහනවා ඔබතුමා අම්මගේ කිරි බිව්වට පස්සේ ඊට පස්සේ බිව්වේ මේ බහුවාචික සමාගම්වල කිරිද නැත්නම් හයිලන්ඩ් එකේ කිරිද කියන වගේ අපි ඉස්සෙල්ලම අහන්න කැමති අම්මගේ තලෙන් කිරි බිව්වට පස්සේ ඔබ බිව්වේ හයිලන්ඩ් එකේ කිරි ටික විතරයි දැන් හරියට මේ කරන්නේ ආණ්ඩුවේ ඉන්න ආණ්ඩුවම විසින් පෝෂණය කරපු ආණ්ඩුවේ කිරි එළදෙන රැකගෙන යනවා අරගෙන යනවා දක්කගෙන යනවා මස් කඩේට ආණ්ඩුවේ කිරි එළදෙන මස් කඩේට දක්කන්න එපා මේ කිරි ජනතාව පහර බස්සන්න එපා කියන පණිවිඩ අපි ඔබෙන් නැවත නැවතත් ඉල්ලා සිටිනවා චන්ද්‍රයක් තියෙන මොහොතේදී මේ දේවල් කරොත් ඔබේ චන්දෙලත් දෙයියන්ගේම පිටයි කියන පණිවිඩ අපි මතක් කර සිටිනවා විකුණන්නට